මම අද යන්නේ රසම රස පහසු මීට් බෝල් ස්පැගටි එකක් හදන්න. ඉතින් අපි බලමු කොහොමද ස්පැගටි එකක් රසට හදාගන්නේ කියලා. ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් video එකට පහලින් තියෙන subscribe button එක press කර subscribe වෙන්න. මගේ නවතම video එසැනින් බලාගන්න ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඒ වගේම මේ video එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔයාලට මතක ඇති මමගේ වයිට් සෝස් පාස්තා රෙසිපි එකේදී පාස්තා සහ ස්පැගටි ගැන පුංචි හැඳින්වීමක් කළා. ඒකෙදි මම උගලන්ට කිව්ව පාස්තා සහ ස්පැගටි වලට ඒකේ ඝනත්වය අනුව නම්බර්ස් දෙනවා කියලා. මම මෙතන අරගෙන තියෙන නම්බර 3 කියන ස්පැගටි. ඊළඟට අබලම් මේ ටික තඹ ගන්න කොහොමද කියලා. මම මේ වගේ වතුර ටිකක් ඩිපෙන් තියලා ඒක නටාගෙන එද්දී ලුණු තේ හැඳි දෙකක් එකතු කරනවා. ඊළඟට මේකට මම ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක් වගේ එකතු කරනවා. ඊළඟට මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. අපි ස්පැගටි තඹ ගද්දී අපි නූඩල්ස් තඹ ගන්නවා වගේ එක කොටස් වලට කඩලා නිමේ තඹ ගන්න මේ වගේ දිගට තියෙද්දිම ඔගොල්ලෝ පැහැදිලි ඇති මම කොහොමද ස්පැගටි ටික දිගටම තියලා තඹ ගන්න කියලා. ස්පැගටි වල යට කොටස තැම්බීගෙන එද්දී උඩ ටික නිකම්ම සෝස් පෑන් එකකට වැටෙනවා. ඊළඟට අපිට ඔක්කොම ඒ දිග තියෙද්දිම තඹ ගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට මම මේක වහලා තවත් විනාඩි 10ක් වගේ තඹ ගන්නවා. ඒ අතරතුර මම චුට්ටක් චෙක් කරලා බලනවා මේව තැම්බිලා ඇතිද මදිද වැඩිද කියලා. ඒ වගේම තමයි ඉටාලියන් රෙසිපි වලදී නම් ස්පැගටි හදද්දී ඒක ගොඩාක් තැඹෙන දෙන්න චුට්ටක් අමුවර තමයි ගන්නෙ. ඒත් අපිට ඒ විදිහට කන්න බැරි නිසා මම මේක හොඳටම තඹ ගන්නවා. ස්පැගටි ටික හොඳින් තැඹුණාට පස්සේ මම ඒකේ වතුර ටික පෙරා ගන්නවා. පෙරාගෙන පැත්තකින් තියලා මම දැන් සෝස් එක හදා ගන්න. ස්පැගටි සෝස් එක හදා ගන්න මම මෙතන අරගෙන තියෙනවා හොඳට එදුණු තක්කලි ග්‍රෑම් 500ක්. මෙතන මම අරගෙන තියෙන බේසික් කොළ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති බේසික් කොළේ හැඩය කොහොමද කියලා අපිට සුපර් මාකට් එකේ මේක මිලදී ගන්න පුළුවන්. ඊළඟට මම මෙතන ඔරිගානෝ ටිකක් අරගෙන තියෙනවා. මේකත් අපිට සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම හීනෙදි කපාගත්තු ලුණු සහ සුදු ලුණු අරගෙන තියෙනවා. ඒ වගේම සීනි තේ හැඳි දෙකක් ලුණු තේ හැඳි එකක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඊළඟට මම ගන්නේ මගේ තක්කාලි ටික පුංචි කෑලි වලට හොඳින් කපා ගන්නවා. මම මෙතන භාවිතා කරන ප්‍රමාණයන් වීඩියෝ එකට පල්ලෙහක් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා කරුණාකර ඒක බලන්න. මේ විදිහට කපා ගන්න තක්කාලි ටික මම ඊළඟට මගේ බ්ලෙන්ඩර් එකට දාලා හොඳින් කොටා ගන්නවා. මේ විදිහට මම ඒ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත මගේ තක්කාලි ටික මම ඒකේ පුංචි කැලි ඉතිරි වෙන තමයි කොටා ගත්තේ. ඔයාලා එහෙම අකමැති නම් මේක හොඳටම පේස්ට් එකක් වෙනකම් අඹර ගන්න පුළුවන්. මගේ පිට්සා රෙසිපි එකේදී ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අහ ප්‍රශ්නයක් තමයි අනිවාර්යෙන් පිට්සා එකට ඔරිගානෝ පාවිච්චි කරන්න ඕනද කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ රෙසිපි එකෙදිත් අහයි අපි බේසිල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනද කියලා. ඇත්තම මම මේ හදන රෙසිපි එක ඉටාලියන් ක්ලාසික් ඩිෂ් එකක්. ඉතින් ඒකෙදී ඒ රසය ඒ විදිහටම ගන්න ඕන නිසා මම බේසිල් පාවිච්චි කරන්නේ. හැබැයි ඔයගොල්ලන්ට බේසිල් හොයාගන්න අමාරු නම් පාවිච්චි නොකර කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තම අපේ ලංකාවේ හැම සුපර් මාකට් එකකින් ප්‍රෙෂර් හර්බ්ස් හොයාගන්න නැහැ. එහෙම මත් තැනක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ප්‍රෙෂර් හර්බ්ස් හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් රයිඩ් එක පාවිච්චි කරන්න. රයිඩ් හර්බ්ස් නැත්නම් ඔයා ඒක නැතුව හදන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මම මේ විදිහට භාජනයක් ලිපෙන් තියලා ඔලිව් ඔයිල් තේ හැඳක් දාගන්නවා. ඊළඟට ඒකට මම හීනෙට කපාගත්ත ලුණු සහ සුදු ලුණු ටික එකතු කරනවා. ඊළඟට හිනෙද් ලියාගත්ත බේසිල් ක්වලිටි එකත් මේක දා ගන්නවා. දාලා මේ ටික හොඳට මිශ්‍ර කරනවා. මේ ටික අපි ලිපෙන් තියලා ගොඩාක් කර කර ගන්නෑ. යාන්තම් රත් වුණාට පස්සේ මම එකට තක්කාලි ටික එකතු කරනවා. එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඊළඟට මම මේකට සීනි ටික, ලුණු ටික සහ ගම්මිරිස් කුඩු ටික දාගන්නවා. ඔයා සමහරක් ඉටාලියන් රෙඩ් සෝස් රෙසිපි වල දැකලා ඇති. ඒකට කැරට් පාවිච්චි කරනවා. ඔයා කැරට් පාවිච්චි කරනවා නම් මේකට සීනි දාන්න එපා. මම මෙතන කැරට් පාවිච්චි කරපු නැති නිසා සෝස් එකේ පොඩි පැණි රස ගතියක් ඇති කරගන්න තමයි සීනි දැම්මේ. ඊළඟට මම මේකට ඔරිගානෝ ටිකත් එකතු කරනවා. මම ඔයාලට ආයෙත් මතක් කරන්නම් මම මේ පාවිච්චි කරන ප්‍රමාණයන් මගේ වීඩියෝ එකේ පල්ලි හැතින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔරි රෙසිපි එක ඕන නම් එතනින් ගන්න පුළුවන්. අවසානයේ මම මේකට කැලිමිස් ටික, බේලීෆ් එක සහ ආයෙත් බේසිල් ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරලා මඳගෙන එදෙන තියෙනවා. ඔයාගේ තක්කාලි වල වතුර ගතිය වැඩි නම් මේක තියන්න ඕන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ලිපේ.
සෝසික මදගන්න එදනක මමගේ චිකන් මේට් බෝල්ස් ටික බැතගන්න යන්න මේ මේට් බෝල්ස් ෙදර මහදාගත්ත මේට් බෝල්ස් මේක හදන වීඩියෝ එක ම මීට කලින් අප්ලෝඩ් කලා තියෙන්නේ ඒකට අදාර් ලිංකික ඩිස්ක්‍රපෂන් බොක්ස එක තියෙනවා එක අවශ්‍යනවාට බලන්න පුළුවන්. ඔයා මීට් බෝල්ස් ටික බැදගන්න එක ඒ වගේම සෝස් එක හදාගන්න එක සහ ස්පැගටි ටික තඹ ගන්න එක මේ තුනම එකවර කරන්න. මොකද ඔයා කලින් ස්පැගටි ටික තඹලා තියලා අනිත් ටික කරන්නකද ඔයාගේ ස්පැගටි ටික එකට එක ඇලවිලා තියෙන්න පුළුවන්. හදිසියේදී ඔයා කලැතු එක තඹලා තිබ්බත් එකට එකට එක ඇලලා තියෙනවා නම් ඔයා ආයෙත් ඇලවතු ටිකක් දාලා එක සෝදලා ගන්න. මෙවිදි මගේ ස්පැගටි සෝස් එක නියම මට්ටමට ඇවිත් තියෙන්නේ. මම එක දාතුන් බේලීෆ් එක අයින් කරා. ඊළඟට මම බැදගත් මීට් බෝල්ස් ටික එකට දානවා. මීට් බෝල්ස් ටික මේ විදිහට සෝස් එකට දාලා ඒක හොඳට පරිස්සමෙන් මම මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරලා මම මේක විනාඩි 7ක් 8ක් වහලා මදගින තැම්බෙන තියෙනවා. විනාඩි 7කින් 8කින් පස්සේ මම මගේ තඹකට ස්පැගටි ටික එකට දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ විදිහ අපේ ස්පැගටි එක හදාගෙන අවසానයි. ඔන්න දැන් ඔයාටත් පුළුවන් මේ විදිහට රසම රස මීට් බෝල් ස්පැගටි එකක් ගෙදරදීම හදාගෙන කන්න. ඉතින් මේ වගේ තවත් අලුත් රසවත් රෙසිපි එකක් අපි හම්බ වෙනකම් ගෙන්නම්.